අයිබෝන් කියලා පිළිගන්නවා ඕගොල්ලන් සියලුම දෙනාවම ස්මාර්ට් ක්‍රියේටර් YouTube channel එකට. ඉතින් යාළුවනේ අද අරගෙන ඉන්නේ ඕගොල්ලන් සියලුම දෙනාට වටින වීඩියෝ එකක්. වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න කියලා ඕගොල්ලන් සියලුම දෙනාටම ආරාධනා කරනවා. ඉතින් ඕගොල්ලන් ගෙදර තියෙනවා වෙන්න පුළුවන් මෙන්න මේ වගේ කැඩිච්ච ස්විච් සෙට් එකක් හෝ ප්ලග් බේස් එකක්. මේක ඕගොල්ලන්ගේ සාලේ තියෙනවා වෙන්න පුළුවන්, කුස්සියේ වෙන්න පුළුවන්, කාමරයක වෙන්න පුළුවන්. ඊට අමතරව මේක ටයිල් අල්ලපු තැනක, ඒ කියන්නේ කුස්සියේ ටයිල් අල්ලපු තැනක වගේ තියෙනවා නම් මේක ගොඩක්ම වැදගත් ඔයගලන්ට. මොකද මේක රිපෙයාර් කරන්න කාට හරි කතා කරොත් එimhe ගොඩක් එන රිපෙයාර් කරන කට්ටිය කියන්නේ මෙන්න මේක වටේ කඩල ඉවරලා කෙලිම අලුතෙන් සම් බොක්ස් එකක් දාලා සෙට් එක සම්බන්ධ කරන්න ඕන කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම කරන්න නැතුව වැඩි වීදමක් නැතුව රුපියල් 50කටත් වඩා අඩුවෙන් ගෙදරම ඉඳලා ඔයගලන්ට මේක කරගන්න විදිය අද අපි ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් මේක මුලින්ම ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ ඔයගලන් මුලින්ම කරගන්න ඕන දෙයක් තමයි ඔයගලන්ගේ ප්ලග් එකට හරි මෙන්න මේ වගේ ස්විච් සෙට් එකට ලයිව් ලයින් එක එන. ඒ කියන්නේ පේස් එක එන ලයින් එක DB එකෙන් තෝරගෙන ඒකට අදාළ MCB එක විතරක් ඕෆ් කරගන්න. ඔයගලන්ට ටෙස්ට් එකේ දීලා චෙක් කරගන්න පුළුවන්. මෙතනට මෙන්න මේ ආකාරයෙන් මේ පින් දෙකෙන් එකකට ටෙස්ට් එකේ තියන්න බය වෙන්නේ නැතුව. මේක ෂෝට් වෙන්නේ නැහැ. මොකද මේකට ලයිව් එක සහ රිටර්න් එක විතරයි එන්නේ මේ වගේ ස්විච් එකකට ස්විච් සෙට් වලට. ඉතින් ඔයාලට පුළුවන් මේකට අදාළ MCB එක විතරක් ඔයගලන්ගේ DB එකෙන් ඕෆ් කරගන්න. ඒක ඕෆ් කරගන්න මම එහෙම කියන්නේ මේකට සිදුරු දෙකක් විද ගන්න ඕන. ඕගලන්ගාව හිල් ටියක් හරි ඩ්‍රිල් එකක් හරි තියෙනවා නේද? ඒක ඒකට ඒ මාර්ගයෙන් මේක විද ගන්න ඕන. මොකද DB එකේ සම්පූර්ණම මේන් එකෙන් ඔෆ් කරොත් එම කරන්ට් එක නැති වෙලා ඒකට තව කාගෙන් හරි ගෙදරකින් හරි නැත්නම් ඔයාලා කෝඩ්ලස් ඩ්‍රිල් එකක් හරි වා ගන්න වෙනවා. මේක විද ගන්න. ඉතින් එහෙම කරදර වෙන්න අවශ්‍ය නැහැ. අදාළ ලයින් එකේන අදාළ MCB එක විතරක් ඔෆ් කරාට පස්සේ මෙතනට විදුලිය එන්නේ නැහැ. ඔයාලා කරදරයක් නැතුව මේක හදා ගන්න සල් කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔයාලට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ නම්බර 6. ඔයාලට පේන ඇති මෙතන නම්බර 6 මෙන්න මේ වගේ වෝල් ප්ලග් දෙකක්. වෝල් ප්ලග් දෙකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අවශ්‍ය වෙනවා මේකට දාන්න පුළුවන් ස්ක්‍රූ ගොරන්න තියෙන කඩේ. මේ තියෙන්නේ අඟල් දෙක. මේ වගේ අඟල් දෙක ස්ක්‍රූ මදි සාමාන්‍යයෙන් දෙකක් මාර හෝ තුන. මම ගොරන්න ගොඩක් කලට රෙකමන්ඩ් කරන්නේ අඟල් තුන. මෙන්න මේ වගේ අඟල් තුනේ ස්ක්‍රූ දෙකක් අවශ්‍ය වෙනවා. අඟල් දෙකක් මාර හෝ තුන ගන්න කියන්නේ මොකද ඔයගලන්ට මෙතන මේ ප්ලග් හෙඩ් එකේ ඉඳලා සම් බොක්ස් එක අතර ඉඩ හිඩ ප්‍රමාණය තියෙනවා අඟල් දෙකකට ආසන්න ප්‍රමාණයක්. ගැඹුරට. එතකොට වෝල් ප්ලග් එක කියන්නේ එතනින් පිටිපස්සට. ඒ කියන්නේ බිත්ති ඇතුළට. එතකොට සාමාන්‍යයෙන් අඟල් භාගයකටවත් අඩුම මේක සවි වෙන්න ඕනේ. නැත්තම් මේක ඔන් ඔෆ් කරන ස්විච් එකේදී එක ගොඩක් බලපාන්නේ නැහැ. ප්ලග් බේස් එකක් ඔයගලම් භාවිතා කරනවා නම් ඒකට අඟල් 3 දාන්න කියන්නේ ඔයගලම් ප්ලග් টොප් එකක් මේකට ගහන කොටසහ ගලවනකොට මේක පොඩ්ඩක් හෙලවෙන්න බලනවා. දැන් අඟල් 3 වගේ මේ වගේ ලොකු ඇණයක් භාවිතා කරොත් එimhe ඔයගලන්ට කිසිම කරදරයක් නැතුව හොඳට මේක සවි කරගන්න පුළුවන්. ඉතින් මම භාවිතා කරලා තියෙන්නේ සුදුයා කඩයන. ඉතින් සුදුයා කඩයන දැම්මත් රුපියල් 60 කට වඩා වැඩි වෙන්නේ නැහැ මේ රෝල් වෝල් ප්ලග් දෙකටයි මේ ඇන දෙකටයි. ඒක ලඟල් තුන භාවිතා කරන්න මුලින්ම අපි කරන්න ඕන මෙන්න මේක ඔයගලගේ මෙතන කොටස ඔයගලන්ට පේන වෙයි. මේ ඉස්සෙල්ලා ඇනේ දාන්න තිබුණු තැන ප්ලාස්ටික් කෑල්ල තියෙනවනම් ඒ කියන්නේ නට් එක එක තියෙන ප්ලාස්ටික් කෑල්ල තියෙනවනම් අඩුවක් දාලා ඉවරලා මේ කොටස් දෙක කඩා ගන්න මෙන්න මේ ආකාරයෙන් කඩා දෙපැත්තම කඩා ගන්න ඕනේ. කඩාගෙන ඉවරලා මෙතන අපි නම්බර 6 හිල් ටිකට් දාලා මං ගාව තියෙන හිල් ටිකක් හිල් ටිකට් දාලා මේකේ සිදුරු දෙකක් දෙපැත්තට විද ගන්නවා. අපි දැන් බලමු කොහොමද මේක විදගෙන මේක සවි කරගන්නේ කියලා. හොඳයි යාළුනේ දැන් අපි මේක විද ගන්න හදනේ. ඔයාලට පේන හැටි නම්බර 6 හිල් ටිකට් දාලා තියෙන්නේ. ඊපස් අපි මෙන්න මේ ආකාරයෙන් මේ සිදුර අපි තිබුණ දැන කෙලින්ම මේක විද ගන්නවා. ඔගලන් දකින්නේ නැති දැන් අපි සිදුරු විදගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ අපේ නම්බර 6 වෝල් ප්ලග් දෙක මේකට ඇතුළට දාලා සම්බන්ධ කරගන්න. නෝරන් පේන්නේ නැති වෝල් ප්ලග් දෙක අපි දැම්මා. ඒක මෙන්න මෙහෙම ගානට මේක සම්බන්ධ වුණා. ඊට පස්සේ අපි කරන්නේ අපි අඟල් තුන එන දෙක මේකට දාලා මේක තද කරගන්න එක තමයි දැන් කරන්න හදන්නේ. ඉතින් අලුනේ දැන් ඔයගලන්ට පේන වැඩි අපි මේක හොඳට සම්බන්ධ කරගෙන තියෙනවා. කිසිම හෙලවීමක් වෙන්නේ නැහැ. හොඳට තද වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පේන හැටි මෙන්න මේ සිදුරක් වගේ තියෙනවා. මීට අවුරුදු 20කට 25කට ඉස්සෙල්ලා මේ ගෙවල් හදනකොට හිටපු ඉලෙක්ට්‍රික් බාස් උන්නහැලා
කරපු වැඩ තමයි මේ තියෙන්නේ. නිවැරදිව වැඩේ කළා නැහැ. ඉතින් මේ වගේ ස්පේස් එකක් තියෙනවා අපිට පුළුවන් සිලිකන් එකක් අරගෙන මේ වගේ දෙයක් තියෙනවා ඕලඟේ ගෙදරත් ඕලන්න පුළුවන් සිලිකන් එකක් අරන් මේක වහල ඉවරලා සම්පූර්ණ ෆිනිෂ් කරන්න. අදට ගෙන ආපු වීඩියෝ එක ඕගොල්ලන්ට වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. ඉස්සරහටත් අපි මේ වගේ වීඩියෝ ඔයගලන් වෙනුවෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ හොඳ නම් ස්මාර්ට් ක්‍රියේටර් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඕලංගාවට වීඩියෝ එකක් එන්න ගන්න bell එක tick කරලා තියාගන්න. එහෙනම් නැවතත් හමු මේ වගේම ස්මාර්ට් වීඩියෝ එකකින්.